බබාලට ලැබෙන්නේ නෑ. හරි. බබාලා දැන් අපි අද ඉගෙන ගන්න හදන්නේ කොහොමද චෙස් ටූර්නමන්ට් එකකට ඔන්ලයින් සහභාගි වෙන්නේ මේ ලයිව් චෙස් එක හරහා කියන එක. එතකොට බබාලා මුලින්ම කරන්න ඕනේ අපිට එනවා ලින්ක් එකක්. ඒ ලින්ක් එක අපි ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ කවුරු හරි ටූර්නමන්ට් එක හදන කෙනා, ක්‍රියේට් කරන කෙනා මුලින්ම ලින්ක් එකක් එවන්න ඕනේ බබාලට. මම දැන් මේ චැට් එකෙන් ඕගොල්ලන්ට එවනවා ඒ ලින්ක් එක. මෙන්න මේක තමයි ලින්ක් එක. හරිනේ. මේ ලින්ක් එකෙන් අපි ලොග් වෙන්න ඕනේ. උදාහරණයකට මේ ලින්ක් එක මෙහෙම ක්ලික් කරාට පස්සේ අපිට ටූර්නමන්ට් එකට යන්න පුළුවන්. මේක තමයි ටූර්නමන්ට් එක. දැනටම මේ බබාලා දෙන්නේ ලොග් වෙලා තියෙන්නේ. එතකොට බබාලට පෙන්නනවා මේ කොච්චර වෙලාවකින්ද ටූර්නමන්ට් එක පටන් ගන්න කියලා. මෙතන මේ විනාඩි 25යි තත්තර මෙච්චරකින් කියලා පෙන්නනවා. ඉන්න බබාලා මම කියලා දෙන්නම් ඊට පස්සේ ප්‍රශ්න අහන්න. එතකොට බබාලට තියෙන්නේ මේකෙන් ලොග් වෙන්න ටූර්නමන්ට් එකට. එතකොට බබාලා මේ මම මියුට් කරලා පොඩ්ඩකින් බබාලට ප්‍රශ්න අහන්න වෙලාව දෙන්නම්. එතකොට මේකේ තියෙන්නේ බබාලා මේ ටූර්නමන්ට් එකට ගියාට පස්සේ ටූර්නමන්ට් එකේ විස්තර ටික මෙතන උඩ තියෙනවා. මෙතන උඩ තියෙනවා කියන්නේ මෙන්න මේ විදියට බලපුවාම මේ තියෙන්නේ විනාඩි 10ක් තියෙනවා ටූර්නමන්ට් එකේ එක ගේම් එකකට කියලා තමයි මේ කියන්නේ. හරි නේද? ගේම් එකකට තියෙනවා විනාඩි 10ක්. ඊට අමතරව තප්පර දෙකක් මේ 10 එකතු කිරීම දෙක කියන්නේ. මෙතන කියන්නේ බබාලා මේ ගේම් එකකට විනාඩි 10ක් කියන්නේ දෙන්නටම නෙමෙයි එක දරුවෙකුට එක ක්‍රීඩකයෙකුට විනාඩි 10. එතකොට පුතාටත් විනාඩි 10ක් තියෙනවා, පුතාගේ ප්‍රතිවාදී ක්‍රීඩකයාටත් විනාඩි 10ක් තියෙනවා. එතකොට දෙන්නම සම්පූර්ණ කාලය පාවිච්චි කරොත් විනාඩි 20යි. ඊට අමතරව තියෙනවා මේ මෙතන ඉස්සරහා පෙන්නන්නේ 10 එකතු කිරීම 10 ප්ලස් 2 කියලා. මේ දෙක කියන්නේ බබා තප්පර දෙකක් ඇඩ් වෙනවා පුතා අදින හැම මූ එකකින්. ඒ කියන්නේ එක ඇදීමක් කරපු ගමන් තප්පර දෙකක් බබාලගේ ගේම් එකට ඇඩ් වෙනවා. ඒක බබාලට අදිනකොට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ වගේ බබා ගේම් එකේ අපි කියමු මේ යන්නේ විනාඩි 24යි තප්පර 8යි කියලා. අන්න ඒ වගේ අපි කියමු නිකන් විනාඩි 4යි තප්පරයයි තප්පර 1යි දිනනවා කියලා. මූ එක ඇද්ද ගමන් තප්පර 1 තප්පර 3 වෙනවා. ඒ වගේ හැම ඇදීමකදීම බබාලා ඕගොල්ලන්ට එකතු වෙනවා තප්පර දෙකක කාලයක්. මේක හදනකොට ඕන විදියකට හදන්න පුළුවන්. මට තප්පර 10 එකතු කිරීම තප්පර 5 හරි ඒ විදියට හදන්න පුළුවන්. ඊළඟට බබාලා මෙන්න මේ ඉස්සරහා තියෙනවා මේ 1 hour කියලා මේ දාලා තියෙන්නේ 1H කියලා. ඒ කියන්නේ මේක පැය එකක චෙස් තරගාවලිය. එතකොට මේක ඊට යටින් තියෙනවා මේක කවුද ක්‍රියේට් කරේ කියලා. මේ VNS චෙස් ක්ලබ් කියන්නේ අපේ චෙස් ක්ලබ් එක. ඊට අමතරව මේ යට තියෙනවා දිනේ ජූනි 20 වෙනිදා. ඒ කියන්නේ අද 8:30 AM උදේ 8:30ට තමයි මේ චෙස් ටූර්නමන්ට් එක පටන් ගන්න. ඕක තමයි පුතේ මේකේ තියන් කියන්න තියෙන විස්තරේ. එතකොට මේ ගේම් එක අපි ඇදගෙන යනකොට අපිට තව තියෙනවා මේකේ අපිට ප්‍රතිවාදියා ලැබෙන්නේ අර සාමාන්‍යයෙන් අපි ස්විස් සිස්ටම් එකට නෙමෙයි. කියන්නේ අපි ලංකාවේ තියෙන චෙස් තරගාවලියකට ගියොත් හොඳම ක්‍රමය තමයි ස්විස් සිස්ටම් එක. මමත් හිතනවා ඒක හොඳයි කියලා. නමුත් මේ ඔන්ලයින් අදිනකොට පොඩ්ඩක් වෙනස් ක්‍රමයක් තියෙන්නේ. ඒකේ වෙනස මෙන්න මේකයි. බබාල ඇදගෙන යනකොට දැන් අහඹු ලෙස කාවහරි වැටුණට පස්සේ ඇදගෙන යනකොට බබාලට ටිකක් වෙලා යනකොට ඕගොල්ලන්ගේ ගේම් එක ඉවර වෙනවා. එතකොට ගේම් එක ඉවරුණාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ මෙතන යට පෙන්නලා තියෙන එකේ චුට්ටක් වෙලා ඉන්න වෙනවා. මෙන්න මේ මෙතන ඕගොල්ලන්ගේ නම තියෙනවා නම් ඒ කියන්නේ ඕගොල්ලෝ පොඩ්ඩක් ස්ටෑන්ඩ් බයි ඉන්නවා තව එක්කෙනෙක් ඉවර වෙනකන්. මතක තියාගන්න ඕගොල්ලන්ගේ ගේම් එක ඉවරුණාට පස්සේ ඕගොල්ලන්ට එනවා බොක්ස් එකක්. ඒකෙන් ඕගොල්ලෝ ඊළඟ ගේම් එකට යන්න ඕනේ. ඒ කියන්නේ ඊළඟ තරංගයට යන්න ඕනේ. ඒ අනේකත් ඕගොල්ලන්ගේ අතේ එතන වැඩක් තියෙනවා. ඒ කියන්නේ එනවා බැක් ටු ටූර්නමන්ට් කියලා එකක්. ඒක ප්‍රෙස් කරලා ඕගොල්ලෝ ටූර්නමන්ට් එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියමුකෝ පැයම ඇදගෙන යනකොට බබේකුර මහන්සි කියලා පොඩ්ඩක් ගේම් එක පෝස් කරගෙන ඕගොල්ලන්ට පොඩි විවේකයක් ගන්නත් මේකේ අවස්ථාවක් දීලා තියෙනවා. ඊළඟට බබාලා බලනවා දැන් එක ගේම් එකක් යවුනම අනිත් එක්කෙනා ලැබෙන්නේ කොහොමද කියලා.
බබාලා ගේම් එක ඉවරනාට පස්සේ ඕගොල්ලෝ පෝස් කරගෙන නැත්තම් බැක් ටු ටූර්නමන්ට් කියන එක ක්ලික් කරලා ටූර්නමන්ට් එකට ගිහිල්ලා නම් ඉස්සෙල්ලාම ඉවර කරන කෙනා ඉන්නේ දැන් බබා ඉවරනාට පස්සේ ඉස්සෙල්ලාම ඉවර කරන එක්කෙනත් එක්ක බබාලට ගේම් එකක් ආපහු වැටෙනවා හරිනේ එතකොට තියෙන්නේ ඒ ගේම් එක ආපහු ප්ලේ කරන්න එතකොට මේ ලැබෙන කාලය ඇතුළත ඕගොල්ලෝ ප්ලේ කරන්න නැතුව නිකන් හිටියොත් එහෙම ඕගොල්ලෝ පරාදයි අර අනිත් එක්කෙනාට ජයග්‍රහණය ලැබෙනවා तरंग पटंग पोड़ी ब्रेक पुलवा पोड़ी बाबाल अभी बल मुखदेम बबाल पेन मे पलवे पुतागे मेक यूस මම බබාලට හැම තිස්සෙම ඇඩ්වයිස් කරන්නේ මේ යූසර් නේම් එකට තමුන්ගේ නම දාගන්න අනම්මනම් බොරු දේවල් දාන්න එපා සමහර අය දානවා මේ සුපර් ස්ටාර් කියලා දායි ඒ වගේ ඒවා නෙවෙයි බබාලාගේ නම දාගන්න එතකොට මම උනත් දන්නවා මේ කවුද අදින්නේ කියලා ඕන කෙනෙක් දන්නවා චෙස් තරඟ ජයග්‍රහණය කරනවා හෝ පරදිනවා කියන්නේ ලැජ්ජා වෙන්න කාරණයක් නෙවෙයි ඊට පස්සේ මේක දැනගන්න මේ ඇයි මේ බබාව එකට දාලා ඊළඟ බබාව දෙකට දාලා තියෙන්නේ හේතුව තමයි මේ එයාගේ නමට ඉස්සරහින් තියනවා නේද ලකුණු ගානක් මේ ලකුණු ගාන අනුව තමයි ආරම්භයේදී කාවද පළවෙනියට දාන්නේ කියන එක මේගොල්ලෝ තීරණය කරන්නේ මේ බබාගේ නමට ඉස්සරහින් තියනවා මේ 1508ක් ලකුණු ඊළඟට 1499ක් කියලා තියනවා දෙවනි බබාගේ 1309යි මේ එන්න එන්න ලකුණු අඩු වෙනකොට අපිව පල්ලෙහාට යනවා ආරම්භයේදී එතකොට මේ ලකුණු 1508ට ඉස්සරහින් පොඩි ප්‍රශ්නාර්ථයක් දාලා තියෙන්නේ මෙයාට තාම ලකුණු දීම ආරම්භ කරලා නැහැ. දැන් මේ පුතාගේ පස්වෙනියට ඉන්න බබාගේ ඉස්සරහින් ප්‍රශ්නාර්ථයක් නැහැ කියන්නේ එයා ප්‍රමාණවත් විදිහට චෙස් තරඟ ප්ලේ කරලා තියෙනවා. ඒ බබාට ලකුණු ප්‍රමාණයක් දීලා තියෙනවා. මේ ප්‍රශ්නාර්ථය දාලා තියෙන එකේ මේ ප්‍රශ්නාර්ථය නැති වෙනකන් ඕගොල්ලෝ චෙස් ප්ලේ කරන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්නාර්ථය නැති වෙලා සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගේ තියෙන ලකුණු කීයක්ද කියලා බලලා ඒ වගේ ලකුණු ප්‍රමාණයක් ඕගොල්ලන්ට ලැබෙනවා. හරිනි අන්නේ විදියට තමයි මේකේ තරඟ තියෙන්නේ ඊළඟට බබාලා තරගයක් දිනුවාම බබාලට ලැබෙනවා මේකේ සාමාන්‍යයෙන් ලංකාවේ චෙස් තරඟයකදී ලැබෙන්නේ එක ලකුණයි තරඟයක් දිනුවාම පෙරදුනොත් බිඳුවයි තරඟේ ඩ්‍රෝ වුනොත් ලකුණු භාගයයි හැබැයි මේකෙදී එහෙම නෙවෙයි මේකෙදී බබාලට ලකුණු ලැබෙනවා මේ ඉස්සරහින් තරඟයක් දිනුවොත් ලකුණු දෙකක් ලැබෙනවා දිනන තරඟ ගානට 222 ඇඩ්දලා බබාගේ ලකුණු කීයද කියලා මෙතන පෙන්වනවා ඊට පස්සේ තරඟේ ටිකක් වෙලා ගියාට පස්සේ මේ මෙතන තියෙන ලකුණු ගානෙන් නෙමෙයි බබාලා ඕගොල්ලන්ගේ වෙනියා නැත්තම් කීවෙනියද කියන එක තීරණය කරන්නේ ඕගොල්ලෝ තරඟයේදී මේ තරඟාවලියේදී ලබාගත් ලකුණු ගානෙන් ඔය ටික තමයි බබාලා කරන්න තියෙන්නේ ඉතින් එතකොට තරඟයකට ජොයින් වෙනකොට දැන් මේ වගේ බබාලාට ආපු ලින්ක් එක ක්ලික් කරලා ඕගොල්ලෝ යනවනේ ගියාට පස්සේ මෙන්න මෙහෙම එනවා එතකොට බබාලාට මේ සයින් ඉන් කියන බොත්තම ඔබන්න තියෙනවා සයින් ඉන් කියන බොත්තම එබුවට පස්සේ ඕගොල්ලන්ට යූසර් නේම් එක දීලා පාස්වර්ඩ් එක දීලා බබාලාට මේ සයින් ඉන් කියන එක ක්ලික් කරලා යන්න පුළුවන් දැන් බබාලාගේ මෙතන මේ මගේත් පෙන්වන්නේ යූසර් නේම් එක කියන්නේ මම अकाउंट लग नम तरंगावली ईट पास मे जॉन बटन क्लिक कर लट पुलवा मे चे तरंगावली इतकोट बबाल मम मेकट संबंध विलाई मे चे तरंगावली पास मट ऑटोमेटिकली गेम्स अंबिन मट पुलवा मे गेम्स प्ले कर प्ले कर लगे लकन मम की बलागा हर ඔන්නෝයි විදියට තමයි පුතේ අපි චෙස් තරඟාවලිය සහභාගී වෙන්නේ දැන් අපි බලමු කොහොමද අපි මේකට සහභාගී වෙන්නේ කියලා